चक्रवाली सु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता धम्मस्सवने कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सदैव बरे वासनावंते सत्पुरुष पिन्नतुनी वेनला वगेम अदत् मे सिकुरादा दिनेदी वाप सियलु दिनाम मे हमु वी तिबेन्नी इतामत् वटिना कुशल कर्मयक् पुण्यक्रियावक् वेडसटहनक् समग सुपुर्दु परिधि सिदु करनु लबन मे धर्म देशनावटाई ओब सियलु दिनाम सवन्पत् यमु करगन सिटिन्ने वासनावंत पिन्नतुनी महा मंगल सूत्र देशनाय पिन्नल दीला तिबेनवा कालेन धम्म सवनं एतां मंगल मुत्तमा सुदुसु काले ही एमनत्तन निसि कालेट धर्मश्रवणे किरीम इतामत वटिना मंगल कारणावक् लेस शांतिनायक तिलोगुरु बुदुरजानन वहन्से अपट पेन अल दीला तिबेनवा मे धर्मय पिन्नतुनि इतामत वटिना देयक् मे लोके वटिनाम दे कुमक्द कियला केनेक् अहुवोत् अपिट कियन्नट तिबेन्ने अपे भवभोग संपत् धन संपत् पिलिबंधव नेवेयि वटिनाम दे तमयि धर्मय කියන කාරණාව බුද්ධිමත් පුද්ගලයා කල්පනා කරන්නේ ධර්මයේ පිළිබඳව ධර්මයේ වටිනාකම පිළිබඳව ඒක ටිකක් මේ විදිහට අපි කල්පනා කරලා බලමු අපි හරි කැමති ධන සම්පත් වලට ඒ කියන්නේ ධනයට අපි කැමති ඒ වගේම භවභෝග සම්පත් වලටත් අපි इतामत कमती धन संपत् भवभोग संपत् सियल्लम सामान्यं पृथक्जन पुद्गलयन लेस अभी प्रार्थना करनु तो अपि का कल्पना कल बलमु मे धन संपत एम नत्तंग अपि मे हरिहंब करन मुदल ඒ වගේම භවභෝග සම්පත් ඒ කියන්නේ වස්තුව ඒ වගේම යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් කියන මේ භවභෝග සම්පත්. වැඩ කියනවා සම්පත් කියලා. ධන සම්පත් භවභෝග සම්පත්. වැඩ සම්පත් කියලා කියන්නේ ඇත්තටම සම්පතක්.
සම්පතක් වෙන්නේ අපිට ජීවත් වෙන්නට ඉතාමත් වටිනා ප්‍රයෝජනවත් දේවල් මේ බහුභෝග සම්පත් සහ ධන සම්පත් කියලා කියන්නේ. ඒක නිසා පින්නතුන් ගිහියන් ලෙස ඔය ඇත්ත කියන්නේ මේ පින්නතුන් ධන සම්පත රැස් කළ යුතුයි. ඒ වගේම තමයි බහුභෝග සම්පත් රැස් කළ යුතුයි. මේක බුද්ධ දේශනාවක්. බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන්නේ ගිහියන් ලෙස මේ දේවල් ජීවත් වෙන්නට අවශ්‍ය නිසා තමන්ට හැකි ආකාරයෙන් තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව තමන්ගේ අතපය හය හත්තිය තියෙන කාලෙදී යම උපයා සපයා ගන්නට කියලා බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙන්නේ. හැබැයි පින්නතුනි බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ ඒ සියල්ලක්ම සිදු කරන්නට කියලා දැහැමි උපාය මාර්ගවලින්. ඒකයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ. ඒ සූත්‍ර කි ගණනාවකදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා දෙනවා. ව්‍යග්ගපජ්ජ වෙන සූත්‍ර දේශනාවල බුදුහාමුදුරු පෙන්ලා දීලා කියනවා කොහොමද මේ ධන සම්පත එකතු කරන්නේ? කොහොම මේ ධනය රැස් කරන්න කියලා බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා. හරියට වේයා කුඹස බඳිනවා වගේ. ඒ වගේ මීමැස්සා වදේ බඳිනවා වගේ ටික ටික බොහොම දැහැමි ආකාරයෙන් දැහැමිව ධනය රැස් කරන්න කියලා බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා. ඒකට මේ බුදුදහමින් තහනමක් පින්නතුනි නැහැ. හැබැයි බුදුහාමුදුරු තහනම් කළේ නරක ක්‍රමවලින් ඔය පෙන්වා දීලා තියෙනවා. මස් වෙළඳාම, ඒ වගේම අව්‍යාවුද වෙළඳාම, ඒ වගේම මත්පැන් වෙළඳාම, ඒ වගේම සත්ව වෙළඳාම, මේ වගේ වෙළඳාම් පහක් පිළිබඳව සත්ත්ව වණිජ්ජා, සත්ත්ව වණිජ්ජා, සත්ත්ව වණිජ්ජා කියලා කියන්නේ සත්ත්ව වෙළඳාම්. ඊළඟ සත්ත්ව මා ප්‍රාණ තයන්. එතන සත්ත්ව කියලා කියන්නේ සත්. එහෙම නැත්නම් අවි ආයුධ. මේ අවි ආයුධ වෙළඳාම තහනම් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මංශ වණිජ්ජා. මංශ කියලා කියන්නේ මස්. මස් මාංශ විකිණීමත් බුදුහාමුදුරු අනුමත කරලා නැහැ. ඒකට හේතුව තමයි ඒ මස් විකුණන්නට නම් මස් සතුන් මරන්න වෙනවා. ඒ නිසා ප්‍රාණඝාතී අකුසලයක්. ඒක නිසා මස් වෙන දාමත් බුදුහාමුදුරු තහනම් කළා. ඊළාට මස්ස මංස වණිජ්ජා මජ්ජ වණිජ්ජා මද්ද්‍රව්‍ය මත්පැන් මද්ද්‍රව්‍ය වෙන දාමත් බුදුහාමුදුරු තහනම් කළා. ඊළාට විස වණිජ්ජා වස විස වෙන දාමත් බුදුහාමුදුරු එපා කියලා දේශනා කළා. ඒකෙන් සිද්ධ වෙන්නේ අකුසල්මයි. ඉතින් මේ පින්නතුණු මම මේ සඳහන් කළේ පින්නතුණි බුදුරජාණන් වහන්සේ ධනය හරි හම්බ කරන්ට, ධනිය රැස් කරන්ට, බොහොම සැපසේ ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තියෙනවා දෙහැමිව. අපි ටිකක් කල්පනා කරලා බලමු මේ ධනය ගැන, බහුභෝග සම්පත් ගැන. එතකොට අපි රැස් කරන මේ ධනය, මේ රැස් කරන ධනය පින්නතුනි අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට අපි රැස් කරනවා. මේ දරුවන්ට ජීවත් දරුවන් ජීවත් කරන්න අපි රැස් කරනවා. අපි මේ හරි හම්බ කරන ධනෙ ටිකක් කල්පනා කරලා බලන්න. අපිට මේ ධනෙ පිහිට ලැබෙන්නේ මේ ලෝකේ පමණයි. ඒ සල්ලි මිල මුදල් කිසිම දෙයක් අපි අරගෙන යනවද මරණට පස්සේ? සල්ලි මිල මුදල් අරගෙන යන්නේ නැහැ. ඒ සියල්ලම දාලා යනවා. එතකොට ඒ මිල මුදල් පින්නතුනි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මෙලොව සැපවත්ව ජීවත් වීමට පමණයි. මෙලොව සැපවත්ව ජීවත් වීමට පමණයි. ඊළඟ බහුභෝග සම්පත් යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩ කඩ, වතු පිටි, හරකබාන, මේ වගේ
දේවල් කර්මාන්ත දැන් හරක බාන ඉස්සරනේ අපි කල් මේ සඳහන් කළේ අද කර්මාන්ත වගේ දේවල් අද අපි හරියම්ම කරනවා භවභෝග සම්පත් හැබැයි ඒවා පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන්නට පමණමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මරුණට පස්සේ අපි මේ කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ ඒතකොට ධන සම්පතවත් භවභෝග සම්පතවත් අපි අරගෙන යන්නේ නැහැ එතකොට ඒ දේවල් අපිට ප්‍රයෝජන පිණිස ලැබෙන්නේ මෙලොව සැප පිණිස පමණයි මෙලොව සුව පිණිස පමණයි ඒත් 100%ක් නෑ පින්නතුනි මොකද ඒ 100%ක්ම මෙලොව සැප පිණිස නෑ කියලා සඳහන් කළේ මම ඒකට උදාහරණයක් කියන්නම් පින්නතුනි අපි හිතමු කෙනෙක් කෝටි ගණන් ධනයක් හරි හම්බ කළා කියනවා කෝටි ගණනක ධනයක් හරි හම්බ කළා කියනවා එයාට බොහොම දරුණු ලෙඩක් ආබාධයක් වෙලදිනවා දරුණු ලෙඩක් ආබාධයක් වෙලදිනවා අර ධනය වියදම් කරලා ප්‍රතිකාර කරයි හැබැයි ප්‍රතිකාර කරන්න බැරි රෝග තියෙනවා ප්‍රතිකාර කළාට වැඩක් නැති රෝග තියෙනවා එතකොට අර ධනයෙන් ප්‍රයෝජනයක් තියෙද සියර්සියක් ධනෙන් ප්‍රයෝජනෙ ලැබෙන්නේ නැහැ අපිට මේ ජීවිතේදී බහුභෝග සම්පත් තියෙනවා යාන වාහන තියෙනවා ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩ මේ දේවල් තියෙනවා ඒ වගේනොත් අපිට පළක් ප්‍රයෝජනයක් නැහැ එහෙනම් බුදුහාමුදුරු පෙන්ලා දෙනවා මේ දේවල් తాවකාලික දේවල් පමණයි එහෙනම් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ මොනවද ධර්මය ධර්මයේ දියුණු කරගන්න කෙනා මෙලොවත් සැප පිණිස පවතිනෝ පරලෝකෙත් සැප පිණිස පවතිනෝ මෙලොව පරලොව දෙලොව වැඩ පිණිස පවතිනෝ අන්න ඒකයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ මේ ධර්මයේ තියෙන වටිනාකම ධර්මයේ ඊටමත් වටිනවා කියලා බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ දැන් අපි අපේ දරුවෝ අපි හදනවා වඩනවා ඇති දෙඩි කරනවා අපි මේ දරුවන් උස්මහත් කරනවා මේ දරුවෝ උස්මහත් කරලා මේ දරුවෝ දෙමාපියෝ නොසලකා හරිනවා එහෙම වෙන්නේ නැද්ද ඕනි තරම් එහෙම දේවල් සිද්ධ වෙනවා අම්මට ගහනවා තාත්තට ගහනවා අම්මට බනිනවා තාත්තට බනිනවා අම්මා තාත්තා ගෙදරින් එලවලා දානවා වයසට යනකොට ඒ අය කරදරයක් කියලා හිතනවා එයට සලකන්නේ උපස්ථාන කරන්නේ ඉතින් මේ වගේ සිදුවීම් අපිට ඕන තරම් පින්නතුනි අහන්නට ලැබෙනවා දකින්නට ලැබෙනවා ඒක අම්මා කෙනෙක් මම දැක්කා ඒ අම්මට දරුවෝ 7-8 දෙනෙක් ඉන්නවා මං ඇහුවා ඇයි අම්මේ ඉතින් ඔය හිඟා කන්නේ ඇයි අම්මා ඔය පහ පාට වෙලා ඉන්නේ මේ අම්මා සඳහන් කරනවා නේ හාමුදුරුවනි එක ගෙදරකින් යනකොට ඒ ගෙදර ටික කාලයක් ඉන්නකොට සතියක් දෙකක් ඉන්නකොට ඇයි මම විතරද අනිත් දරුවෝ නැද්ද මටත් දුන්න ටිකම තමයි ඒ අයටත් දුන්නේ ඒ තැන් වලටත් යන්න කියලා එහෙම තැන් තැන් වලට යන්න කියනවා ඉතින් මේ අම්මා කල්පනා කළා ඊට වැඩිය හොඳයි මහපාර කියලා ඉතින් මේ වගේ සිදුවීම් අපිට ඕන තරම් අහන්නට දකින්නට ලැබෙනවා පින්නතුනි මම මේ සඳහන් කළේ මේ කාරණාව පින්නතුනි ඒ දරුවන්ට යහගුණ උගන්වන්නේ නැත්නම් ධර්මීය තුලින් දියුණුවක් ලබන්න උගන්වන්නේ නැත්නම් ඒ දරුවෝ පිළිහිමටපත් වෙනවා හැබැයි ඒ දරුවෝ ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ ධර්මයේ තුලින් මේ දරුවෝ පෝෂණය කළොත් පුතේ අම්මට සලකන්න ඕනි තාත්තට සලකන්න ඕනි අම්මට තාත්තට සලකන්නේ මෙහෙමයි ඇයි අපි මේ අම්මට තාත්තට සලකන්නේ මේ විදිහට ආදර්ශයෙන් මේ දරුවන්ට ධර්මයේ කියලා දුන්නොත් ඒ දරුවෝ කවදාවත් අර දෙමාපිය නොසලකා හරියද නෑ පින්නතුනි. ඉතින් ඒක නිසා දෙමාපිය විදිහට හැමෝගෙම ලොකු අගකීමක් තියෙනවා මේ ධර්මයේ තුලින් දරුවන් යහමග අරින්නට. ඉතින් ඒක නිසා පින්නතුනි මෙන්න මේ කාරණාවත් හිතේ තබාගෙන මේ ධර්මයේ තියෙන වටිනාකමයි මම මේ පින්නතුන්ට පෙන්නලා දුන්නේ. මේ ධර්මයේ නැති කාලෙක දැන් මේ ධර්මයේ තිබිලත් අද මේ ලෝකයේ මෙහෙමනම් ධර්මයේ නැති කාලෙක ඔබට හිතා ගන්න පුළුවන්ද මොන තරම් විනාශයක් සිද්ධ වෙයිද කියලා
ධර්මයේ තියෙන කාලෙක මේ ධර්මයේ පැතිරෙන කාලෙක ධර්මයේ බැබළෙන කාලෙකත් මේ වගේ තැන් තැන් වලින් මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් ධර්මයේ නැති කාලෙක මොන තරම් අදැහැමි සමාජයක් බිහි වෙයිද සූත්‍ර දේශනාවලත් බුදුහාමුදුරු පෙන්ලා දීලා තියෙනවා අම්මා තාත්තා කවුද කියලා අඳුරන්නේ නැහැ තමන්ගේ සහෝදරයා සහෝදරිය සහෝදරිය කවුද කියලා අඳුරන්නේ නැහැ නැති කාලයක් එනවා මෙන්න මේ වගේ මහා විනාශයක් සිද්ධ වෙන කාලයක් ඉදිරියට එනවා ධර්මයේ නැති කාලෙ ඉතින් ඒක නිසා පින්නතුනි අද මේ ධර්ම දේශනාව මම මාතෘකා කරගත්තේ වෙනදා වගේම මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන මේ සූත්‍ර දේශනාව මේ ධර්මයේ තුලින් පින්නතුනි අපි යම් යම් දේවල් අපේ ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරන්න ඕනේ ඒකයි මේ ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම ඒ නිසා අපේ ජීවිතේ යම් යම් දේවල් අඩුපාඩු තියෙනවා නම් අපිට මේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ කරුණ තුලින් අපේ ජීවිතේ නිවැරදි කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ මේ පින්නතුන්ට මම දේශනා කළා පැහැදිලි කළා මේ සබ්බාසව කියන මේ සූත්‍ර දේශනාවේදී මේ ආශ්‍රවයන් එහෙම නැත්නම් මේ ආශ්‍රවයන් කියලා සඳහන් කළා මම මේ පින්නතුණු පැහැදිලි කළා මේ සසරේ අපි එකතු කරගත්ත ආසාවන් ඒක රාගයේ මේ තෘෂ්ණාවෙන් රාගයේ වෙන්න පුළුවන් ද්වේෂයේ වෙන්න පුළුවන් මෝහයේ වෙන්න පුළුවන් ඒවට කියනවා අපි ආශ්‍රව ආශ්‍රව කියලා කියනවා මේ මොනතරම් ගැඹුරට අපේ හදවතේ අපේ හිතේ අපි තුල කිඳා බැහැලද කියලා කියනවා නම් ඔබ විනාඩි 5ක් භාවනා කරන්න ගන්න. ඔබට තේරෙනවා මොනතරම් යටට ගැඹුරට කිඳා බැහැලද කියලා. අපි හිතනවා මේ භාවනා කරන්න හරි ලේසි පහසුයි කියලා. හැබැයි ඉඳගත්තට පස්සේ තමයි තේරෙන්නේ මොනතරම් හිත වේගයෙන් රාගයට යනවද? ද්වේෂයට ඇදලා යනවද? මෝහයට ඇදලා යනවද? මේ සමහර විට අපි හිතන්නේත් නැති දේවල් මේ සිතට රාගයට පහළ වෙනවා ද්වේෂයට පහළ වෙනවා මෝහය පහළ වෙනවා හිතන්නේත් නැති දේවල් හිතලත් නැති දේවල් කොහොමද එහෙම වෙන්නේ පින්නතුනේ මේ සසරේ එකතු කරගත්ත දේවල් කොහෙන් හෝ එකතු වුණ දේවල් තමයි මේ මතු වෙන්නේ ගන්න මතු වෙලා ඒක නිසායි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ මේවට අකුසල මුල් කියලා මුල් කියන්නේ ඇයි මුල කියලා කියන්නේ මුලක් පින්නතුනි පස කාගෙන යටට යන ගහක මුලක් ආන් ඒ වගේ තමයි අපි මුළු සසරේම විහිදිලා තියෙන දේවල් වලට කියනවා ආශ්‍රවයන් ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්නේ නැති කරගන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු ක්‍රම හතක් පෙන්වලා දුන්නා ඒකෙන් කරම ක්‍රම පහක් පමණ අපි ඉගෙන ගත්තා මේ පින්නතුනම කියලා දුන්නා ඊළඟට 6 වෙනි ක්‍රමයේ විදියට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා අත්ති ආසවා විනෝදනා පහතබ්බා තවත් ආශ්‍රව කොටසක් තියෙනවා දැන් මේ ක්‍රම හතක් පෙන්ලා දෙන්නේ එක එක ආශ්‍රවයන් එක එක විදියට එනවා දැන් එක ආශ්‍රවයක් එක ආශ්‍රව වර්ගයක් එහෙම නැත්නම් කෙලෙස් වර්ගයක් වෙන ක්‍රමේ වෙනස් තවත් විදියට ක්‍රම කෙලෙස් වෙන විදිය තවත් වෙනස් ඒ කියන්නේ කැලස් විවිධ විදිහට අපි ගාවට එනවා දැන් අපි උදාහරණයක් විදිහට හිතමුකෝ පින්නතුනේ අපි ආහාරයක් ගන්න යනකොට එහෙම නැත්නම් කෑම පිළිබඳව වෙන ආශ්‍රවේ වෙනස් ඒක එකක් ඊළඟට අපි භාවනා කරන්න යනවා එතකොට එනවා කැලස් එතකොටත් කැලස් එනවා ආ ඒක ඊට වඩා වෙනස් දෙයක් මේ වගේ එක එක ක්‍රම වලින් අපිට කැලස් එනවා එක එක ක්‍රම වලට ක්ලේශයන් අපි ගාවට එනවා ඔන්න බලන්න එක එක ක්‍රම වලට ක්ලේශයන් ගාවට එනවා අර මාර තජ්ජනීය කියන මේ සූත්‍රයේ පෙන්ලා දෙනවා කොහොමද මේ ක්ලේශයන් එන්නේ කියලා මේ මාරයා තමයි මේ ක්ලේශයන් එවන්නේ මාරයා කියන ක්ලේශ මාර කියන ක්ලේශ කියන්නේ මාරේ ඒක තැනකදී සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වඩිනවා පින්නපාතේ වඩිනකොට උන්වහන්සේට කවදාවත් නැතු දෝසාරෝපණය කරනවා බනිනවා දැක්කොත් පාර්ලා කෙල ගහනවා බනිනවා දොස් කියනවා නොඒක අපහාස කරනවා
මේ විදිහට කවදාවත් නැති විදිහට එහෙම සිද්ධ වෙනවා. අන්න බලන්න. ඒ විදිහට ක්ලේස් වෙනවා. කොහොමද ඒ? එතකොට ඒ හදන්නේ කොහොම මොකක් කරන්නද? කෙනෙක් Tamanට බැනලා දොස් කියලා Tamanගේ ද්වේෂය උස්සන්න හදන්නේ. හැබැයි බුද්ධිමත් කෙනා බුද්ධිමත් ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනේ මේ ක්ලේශය. මේ එන්නේ ක්ලේශය. මේ ක්ලේශය මගේ ද්වේෂය උස්සන්නයි එන්නේ. ඒක නිසා මම මේ වෙලාවේ හොඳට බුද්ධිමත්ව වැඩ කරන්න ඕනේ කියලා එයා බුද්ධිමත්ව ක්‍රියා කරනවා. අර ස්වාමීන් වහන්සේලා කිපුන්නේ නැහැ ඒකට. උන්වහන්සේලා ධර්ම සංවේගය ඇති කරගෙන ආපහු වැඩම කළා. ටික කාලයක් ගියාම ඔන්න ඒ ගමේම පිරිස මෙන්න වෙනද බැන්නා. දැන් ඈතින් දකින්නකොට දුවගෙන එනවා ළඟට. ඇවිල්ලා දන ගහලා වඳිනවා. පාත්‍රය අතට ගන්න මේ ස්වාමීන් වහන්සේලා දැකීමත් සතුටක්. අනේ වඩින්න කියලා පාවඩ දාලා පිළි අරගෙන ගෙදරට එක්කලා ගිහිල්ලා දානි පිළිගන්නලා පිරිකර පූජා කළා. නොයේක් පිරිකර ජාති පූජා කරනවා. මේ ස්වාමින් වහන්සේලා බුද්ධිමත්නේ. බුදුරජාන් වහන්සේගේ සෙවණනේ වැඩ ඉන්නේ. උන්වහන්සේලා කල්පනා කරනවා මේ මොකද්ද මේ වෙන්නේ? වෙනද මේ මිනිස්සු මේ තරම් සැලකුවේ නැහැ අපිට මේක මේ අසාමාන්‍ය විදියට සලකනවා. උන්වහන්සේලා කල්පනා කළා බිලෝ බලනකොට මොකද්ද මේ? ඒ ක්ලේශයක්. එන්නේ මොකක්ද? Taman තුල තියෙන ක්ලේශයක් අවසන්. අර රාග ද්වේෂය අවසන්ද බැලුවා. ද්වේෂය අවසන්ද බෑ. හැබැයි ඊළාට මොකද්ද කරන්නේ? තෘෂ්ණාව අවසන් හදනවා. අර ලාභ සත්කාර වලට Tamanව පුළඹවන්න හදනවා. ආන් එතනින් මුලා කරන්න හදනවා. ඒකින් සා පින්නතුනි දැන් විශේෂයෙන් මේ පින්නතුන් භාවනාව දියුණු කරන පින්නතුන් මේ. ඒක නිසා පින්නතුනි හොඳ අවබෝධයෙන් අවධානයෙන් ඔබ භාවනා කරන්න. මොකද මාර බලවේග අමුතු අමුතු විදිහට එනවා. අමුතු අමුතු විදිහට මේ මාර බලවේග එනවා. එනවා කියලා දන්න නිසායි මේ කියන්නේ. ඒක නිසා හොඳ අවබෝධයෙන් ඉන්න මොනවද එන මාර බලවේගකට අඳුර ගන්න පුළුවන් මේ මාරය තමයි කරකවලා මෙතෙන්ට එන්න හදන්නේ. ඒකර තමන් බුද්ධිමත් වෙන්න ඕනේ මොන බාධකාවත් තමන්ගේ මේ ගමන මේ භාවනාව අඩපණ කරගන්නේ නැති වෙන්න. මොන ප්‍රශ්න සමහර විට ලෙඩ කරවනවා අසනීප කරවනවා සමහර විට නොයේක් ප්‍රශ්න අපි ජීවිතේට හිතල නැති ප්‍රශ්න අපි ගාවට එනවා නොයේක් ප්‍රශ්න ගැටලු හැබැයි ඒ වගේ කම්පා වෙන්න හොඳ නැහැ අපි අපේ මාර්ගය යන්න ඕනේ ගමන් කරන්න මම මේ සඳහන් කළේ මේ පින්නතුට මේ වගේ කෙලේශයන් එන ක්‍රම ගණනාවක් තියෙනවා ඒ එන ක්ලේශයන් ප්‍රහාණය කරන ක්‍රම හතක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මම මේ සඳහන් කළේ ක්ලේශ වෙන ක්‍රම දැන් අර අර මාරතජ්ජනීය කියන මේ සූත්‍රයේදී එක ක්‍රමයක් ද්වේෂය උස්සන්න ආව තව ක්‍රමයක් උන්වහන්සේලාගේ තියෙන තෘෂ්ණාව රාගය නැත්නම් තෘෂ්ණාව උස්සන්න ආව අපි එක ක්‍රමයකට නෙමෙයි විවිධ ක්‍රම වලට එනවා ආන් ඒ වගේ ඒ විවිධ ක්‍රම වලට එන තෘෂ්ණාව නැත්නම් මේ ක්ලේශයන් ආශ්‍රවයන් නැති කරන ක්‍රම හතක් තමයි බුදුහාමුදුරු පෙන්ලා දුන්නේ එතකොට මම සඳහන් කළා අත්ති ආසවා විනෝදනා පහතබ්බා විනෝදනා පහතබ්බා ඒ කියන්නේ දොස්සලකා ඈත් කිරීමෙන් බහැර කරන්න ඕනේ දොස්සලකා දොස්සලකා ඈත් කිරීමෙන් බහැර කරනවා කියන්නේ පිනතුනේ මේක හරි වටිනා කාරණාවක් දෝෂය අපි සලකන්න ඕනේ කොහොමද පිනතුනේ දැන් මම එක උදාහරණයක් කියන්නම් මේකට දැන් මට එනවා කාම විතර්කයක්. දැන් Tamanට කාම විතර්කයක් එනකොට දැන් මට හිතෙනවා රූපයක් දකින්න ලස්සන රූපයක් දකින්න දකින්නකොට මට කාමයක් ඇති වෙනවා රාගයක් ඇති වෙනවා. දැන් අඥානය මොකද කරන්නේ? අඥානය අසුතවත් ප්‍රත්‍ඥය සිද්ධ කරන්නේ මොකක්ද? අර රාග සිතිවිල්ල බලවත් කරගන්න බලනවා. ඒ රාග සිතිවිල්ල බලවත් කරගන්න බලලා අර රූපේ කොහොමද මං ලබාගන්නේ කොහොමද ඒ රූපේ මගේ කරගන්නේ කොහොමද මං ඒ රූපේ ලබාගන්නේ මම කොහොමද අද දැක්කා වගේ හිතක් මේ රූපේ දකින්නේ මේ කෙනාව මම අනිද්දාත් දකින්නේ කොහොමද මේ විදිහට අර රාගය උපදවන දේවල් තමයි කල්පනා කරන්නේ රාගය උපදවන දේවල් තමයි කල්පනා කරන්නේ එක දවසයි දැක්කේ හැබැයි සිතින් මෙනෙහි කරනවා නොයේක් දේවල් සිතින් මෙනෙහි කරනවා
ප්‍රාග්සිතීල ඇති කරගන්න. ප්‍රාග්සිතීල ඇති කරගන්නවා. හැබැයි පින්නතුනි බුද්ධිමත් පුද්ගලයා ධර්මයෙන් පහස ලැබපු කෙනා මේ රාගසිතවිල්ලක් එනකොටම දකින්නෝ මේ එක රාගසිතවිල්ල. රාගම් වා චිත්තං සරාගම් වා චිත්තං සරාගං චිත්තං පජානාති. මේක රාගසිතක් කියලා රාගය හඳුන ගන්නවා. මේක රාගසිතක් කියලා රාගය හඳුන ගන්නවා. මේක රාගසිතක්. ඊට පස්සේ දැන් මේ සඳහන් කළා මේ පිනද දොස්සලකා බැහැර කරනවා. ඊට පස්සේ කල්පනා කරනවා දැන් මේක රාගසිතක් නේ. දැන් මොකද මේකට වෙන්නේ? දැන් මම මේ රාගසිත පස්සේ යනවා. මේ රාග සිතිවිල්ලට ආපු මේ රූපේ පස්සේ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොනතරම් දුක් විඳින්න සිද්ධ වෙනවද මේ රාග සිතිවිල්ල නිසා? මේ රූපය මං අත්පත් කරගන්න ගන්නවා. අත්පත් කරගත්තාම මොනතරම් දුක් විඳින්න වෙනවද? පෝෂණය කරන්න වෙනවා. කියන කියන දේවල් ගෙනල්ලා දෙන්න වෙනවා. මේ වගේ නොයේක් ප්‍රශ්න ගැටලු සිද්ධ වෙනවා. අන්න දොස් සලකා බැහැර කරනවා. එතකොට දකින්න පුරුදු වෙන්න ඕනේ මේ රාග සිතිවිල්ල එනකොටම මේකේ තියෙන දෝෂය. ද්වේෂයනකොට දැන් අපි හිතමුකෝ කෙනෙක් පිළිබඳව ද්වේෂ හිතක් ආවා. මේ ද්වේෂ සිත එනකොටම අඥාන පුද්ගලයා මේ ද්වේෂයක් අපි හිතමු කෙනෙක් අපිට බනිනවා. බනිනකොට අපි මොකද කරන්නේ? අතට අහුනා යම් කී දෙයක් බැනගෙන යනවා ගහන්න. අඥාන පුද්ගලයා එහෙමයි කරන්නේ. රණ්ඩුවට ඒ කෙනාගේ ප්‍රතිචාරයට ඒ විදිහම ප්‍රතිචාරයක් දක්වනවා. ඊට පස්සේ නොයේක් ප්‍රශ්න ගැටළු ඇති වෙනවා අඥානෙ. දැන් ඥානවන්ත පුද්ගලයා කොහොමද කල්පනා කරන්නේ? කෙනෙක් බනිනවා. ඒ කෙනා බනිනකොට ප්‍රඥාවන්ත පුද්ගලයා කල්පනා කරනවා, දැන් මම මේ පුද්ගලයාට බනින්න යනවා. ඒ පුද්ගලයා මට බැන්නා, මමත් බනින්න යනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා නිකන් ඉන්නේ, මට ගහන්න එනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මමත් ගහනවා. ගහනකොට එක්කෝ ඒ පුද්ගලයා අතින් මාව මරණයට පත් වුණා. මට මොකක් වෙයිද? නිකන් මගේ ජීවිතේ විනාශ වෙනවා. මගේ දරුවෝ ටික ඔක්කොම අනාථ වෙනවා. බිරිඳ අනාථ වෙනවා. සියල්ලම විනාශ වෙනවා. ප්‍රශ්න ගැටලු ගොඩාක් මේක නිසා සිද්ධ වෙනවා. දැන් මම මේ පුද්ගලයාට ගහන්න කියලා මාර්ග අතින් මේ පුද්ගලයා මැරුණා. එහෙම වුණොත් මොකද වෙන්නේ? පොලිසියෙන් එනවා. නිකන් ඉන්නේ නැහැනේ. ඇවිල්ලා මිනිමරුවක් විදියට මාව අල්ලගෙන ගිහිල්ලා මාව ජීවිතාන්තයේ දක්වා හිර දඬුවම් දෙනවා. එහෙම නැත්නම් මරලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මම හිරේට වෙලා දුක් විඳින්න ඉන්නවා. මගේ දරු පවුල, මගේ දරුවෝ, බිරිඳ, මගේ ඥාති එයාට එළියට බහලා යන්න පුළුවන්ද? අන්න බලන්න දොස් සලකා බැහැර කරනවා. දකින්න ඕනේ මේකේ තියෙන දෝෂය. එනිසා බුදුහාමුදුරු පෙන්ලා දෙනවා කාම විතරක අපේ හිතට එනවා. එනකොටම අපි දැනගන්න ඕනේ මේකේ දෝෂය. මේකෙන් වෙන අයහපත මොකක්ද අපිට කියලා දැනගන්න ඕනේ. ඊළඟට අපේ හිතට එනවා ව්‍යාපාද විතක්ක. දැන් මම සඳහන් කළ මේ ව්‍යාපාද තරහ සිටිවිලි. විහිංසා විතක්ක. හිංසා කිරීමේ සිටිවිලි එනවා. කෙනෙක්ට හිංසා කළා, පීඩා කළා සතුටක් ලැබෙන සිටිවිලි එනවා. එනකොටම දැනගන්න ඕනේ මේවා අකුසල්. මේ වගේම මගේ හිත විනාශ වෙනවා. තව කෙනෙක්ගේ ජීවිතේ විනාශ වෙනවා. ඒක නිසා මේවා ඒ දොස් සලකා බැහැර කරන්න ඕනේ. ඒනොට බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය වඩන්න කියලා. සතර සම්‍යක්ප්‍රධාන වීරිය. පුළුවන් තරම් අපි මේ සතර සම්‍යක්ප්‍රධාන වීරිය දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ. කොහොමද? නූපන් අකුසල් තියෙනවා අපිට. දැන් අපි නොකරපු අකුසල් තියෙනවා. ඒවා නොකරන්න වගේ බලා ගන්න ඕනේ. අපි කවදාවත් ඒ අකුසල් කරලා නැහැ. හැබැයි ඒ අකුසල් මං අතින් සිදු නොවෙන්නටම වග බලා ගන්න ඕනේ. ඊළඟට මං අතින් යම් කිසි අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒව නැවත නොකර ඉන්නට වග බලා ගන්නට ඕනේ. ඒ වගේම තමයි යම් කිසි කුසලයක් මම කරපු නැති කුසලයක් තියෙනවා නම් මම ඒ කුසල් දියුණු කරගන්නට, මේ කුසල් වඩන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි
යම් කිසි කුසලයක් වර්ධනය කරලා තියෙනවා ඒක නැවත නැවත දියුණු කර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ සතර සම්‍යක් ප්‍රධාන වීරය ඇති කර ගන්නට ඕනේ නූපන් අකුසල් නූපදීවීමට උපන් අකුසල් බැහැර කිරීමට නූපන් කුසල් ඉපදව ගැනීමට උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට අපි උත්සාහ කරන්නට ඕනේ ඒක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය एक प्रश्न में दहाम गेटलुआ कहला तीव्र पीन तुनी सातर साम्य प्रधान वीर कोहमद में आर्य अष्टांग मार्ग संबंध में निकल पीन तुनी एक तामत के तीन संधान करना सम्मा दीप्ति सम्मा संकप्प में किन में आर्य अष्टांग मार्ग मेवा सियालम दीउन वे नेटे में सातर साम्य प्रधान वीर आपटे वटिनो उदाहरणयक् सम्मा दिट्टिय किला निवेरदि दैकीम एति करगन्न निवेरदि दैकीम एति करगन्नट एकिनाट मोनवा तियेन्न ओने मे सतर सम्यक् प्रधान वीर्यम तियेन्न ओने निवेरदि दैकीम एति करगन्न बैने अकुसल करमिन एतोट उपन् नूपन्न अकुसल नूपदीमट अपि उत्साह वेन्न ओने उपन् अकुसल बहर करगन्न उत्साह वेन्न ओने ए वगेम कुसलय दिगुनु करगन्न उत्साह वेन्न ओने සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත මේ කියන මේ කාරණා. ඉතින් ඒක නැවත අපි ධර්ම සාකච්ඡාවකදී දීර්ඝ විදියට අපි සාකච්ඡා කරමු පින්නතුනි. ඒ වගේම ඊළඟ කාරණාව හත්වෙනි අවසාන කාරණාව විදියට බුදුහාමුදුරු පෙන්ලා දෙනවා. අත්ති ආසවා භාවනා පහතම්බා. භාවනා කියන්නේ වැඩිම වැඩිමෙන් කොහොමද මොන වැඩිමෙන් කොහොමද අපි මේ ආශ්‍රවයන් දුරු කරගන්නේ මෙන්න බුදුහාමුදුරු පෙන්ලා දෙනවා සති සති සම්බෝධි අංගය ඒ කියන්නේ මේ සප්ත බොජ්ජංග පිළිබඳවයි මේ සඳහන් කරන්නේ සති කියන මේ ධර්ම බෝධි අංගය දියුණු කරගන්න උත්සාහ කරනවා සති කියන්නේ සිහිය ඔනෝ සිහිය දියුණු කරගන්න තමයි අපි ගතේ සිත්තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ හැම මොහොතකම අපි සිහියෙන් ඉන්නේ ඊළඟ භාවනා කරනකොට හොඳ සිහිය ඇති කරගන්න සිහිය දියුණු කරගන්න උත්සාහ කරන්න සති සම්බුද්ධංගය මේ පිළිබඳව අපි මේ පින්නතුන්ට මම කියලා දුන්නා මේ වස්සාන කාල පරිච්ඡේදය ඇතුළත ධම්ම විචය ඉතමත් කෙටියෙන් මේ කාරණා සඳහන් කරන්න අද මේ ධර්ම දේශ මේ සූත්‍ර දේශන අවසන් කරන්නට නිසා ධම්ම විචය සම්බුද්ධංගය කියලා සඳහන් කරන්නේ ධම්ම විචය කියලා කියන පිනු සැසඳීමෙන් විමසීමෙන් සසඳනවා මේ ධර්මයේ කළ ගලපනවා ධර්මයේ කළ විමසනවා දැන් බුදුහාමුදුරු පෙන්ලා දීලා තිනවා මේක දුකක් දැන් මම බලනවා මගේ ජීවිතේ මොකද්ද මේ මේක දුකක්ද නැද්ද තමන් ගලප ගන්නවා මේක දුකක්ද නැද්ද කියලා ගලපනවා ඒතොර මේ කාරණාව දුකක් බුදුහාමුදුරු දුකක් කියලා දේශනා කළා මේ කාරණාව ඒතොර මේක දැන් මෙතන ප්‍රත්‍යක්ෂ වෙලා තිනවා මේක දුකක් මේ විදිහට ගලප ගන්න උත්සාහ කරන්න ඕනේ ධර්මයේ සමග ඊළඟට වීරිය සම්බොජ්ජංගේ වීරිය ඇති කර ගන්න ඕනේ. ඒ කියන්නේ කුසල් වර්ධනය කර ගන්නට දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දියුණු කර ගන්නට විශේෂයෙන්ම භාවනාව දියුණු කර ගන්න. සිත දියුණු කර ගන්නට වීරිය ඇති කර ගන්නට ඕනේ. ඊළඟ පීති සම්බොජ්ජංගේ අන බලන්න මේ වීරිය ඇති කර ගැනීමෙන් ඒ වීරිය තුලින් ඇති වෙන ප්‍රීතිය අප්‍රමාණ ප්‍රීතියක් ඇති වෙනවා. ध्यान मट्टमट ज्ञान पिन्नतुनि विताक विचार प्रीति सुख मे प्रीति सुख मे मट्टमट अभी मे पिल तव इतामी मे पिन्नतुंट पेहदिली कला देना प्रीति संबोध्यंगे इलांट पश्चाद्य संबोध्यंगे पश्चाद्य के सदाहकराने संसिद वीमिन दुर्करांट पश्चाद्य संसिद මොනවාද මේ කෙලස් රාගය එනකොටම සංසිඳව ගන්න අපි උත්සාහ කරනවා ද්වේෂය මෝහය එනකොට සංසිඳව ගන්න අපි උත්සාහ කරගන්නවා සංසිඳවන සංසිඳ වීමෙන් මේක මේ භාවනාවෙන් තුලින් සිහිුණු කරගත යුතු කාරණාවක් ඊළඟ සමාධි සම්බුද්ධියන්ගේ අන්න ඒ සංසිඳවගෙන සංසිඳවගෙන යටපත් කරගෙන මේ ක්ලේශයන් යනකොට අප්‍රමාණ ප්‍රීතියක් එනවා ප්‍රීතිය තුලින් අර ක්ලේශයන් යටපත් කරගෙන 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 යනකොට අන්න සමාධියට එනවා සමාධිය කියන්නේ එක අරමුණක බොහෝ වේලාවක් හිත රඳවා ගැනීමේ ශක්තිය සමාධිය ඊළඟ උපේක්ඛා සම්බුද්ධියන්ගේ උපේක්ෂාව එතකොට සමාධියට තිබුණ
ඇලීමක් නැති වෙනවා. ඒ ඇලීමක් නැති වෙලා උපේක්ෂාවට පත් වෙනවා. එහෙම නැත්නම් ඇලීමවත් ගැටීමවත් එතන නැහැ මධ්‍යස්ථ ස්වභාවයක් එනවා. ප්‍රථමයෙන් එන්නේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය එනවා ඊළඟට සැපයක් එනවා. සමාහිත ප්‍රීතිය ඇලෙනවා කියන්නේ තව සමාහිත සැපය ඇලෙනවා. ඔය ප්‍රීතිය සැපය ඇලුන නිසා තමයි ආරාම ආලාර කාලා බුද්ධක රාම්පුත භාර්ගව මේ අය එතනින් නවතුනේ. එතනින් එහාට යන්න බැරුව ගියා. මොකද ඇලුන නිසා. ඒක ලොකු දැන් සමහර විට පිනතුනේ භාවනා කරගෙන යනු සමහරු මේකට ඇලෙනවා. දැන් අපිටත් ඕක වෙයිද දන්නේ නැහැ අපිට ඉස්සරහට. ඒ නිසායි අපි මේ ධර්මයේ ශ්‍රවණය කළා හොඳ ප්‍රඥාවක් ඇති කරගන්න ඕන හොඳ නුවණින් යුක්තව මේ ගමන යන්න ඕන. ඔය තැන් වල ඇලුනහම හිතනවා ආ මම රහත් වෙලා මම සෝවාන් වෙලා මම මේ මට්ටමට ඇවිල්ලා මම බුද්ධත්වයට පත් වෙලා මේ විදිහට සමහරුන්ට වැරදි මත එනවා. දැන් බුදුහාමුදුරන් කාලේ හිටියනේ උරුවෙල් කාසප නදී කාසප ගාය කාසප මේ වගේ නොඑක අය හිටියනේ. ඉතින් මේ අය නිකන් හිටපු අය නෙවෙයි මේ වගේ භාවනා කරපු අය. මේ වගේ භාවනාව දියුණු කරලා සිත දියුණු කරගත්ත අය සමත භාවනාවේ. ඉතින් ඒකනේ ඇයිට හිතුනේ මම රහත් වෙලා කියලා. නිකම් ඒ නිකම්ම පිරිසක් නම් ඒ ප්‍රදේශයේ මෙච්චර ජනප්‍රිය වෙන්න ඉඩ තියෙනවද නැහැ. සාල ජනප්‍රියත්වයක් යුක්තව හිටපු පිරිසක් ඒ. එයයි භාවනා කළා. ගැඹුරින් භාවනා කළා. හැබැයි ඒ අය මෙතනින් නවතුනා. ඒ නිසා මෙන්න මේ උපේක්ෂාව අවසානට අපි මධ්‍යස්ථ ස්වභාවයට අපි හිත ගන්නට ඕන. මධ්‍යස්ථ ස්වභාවයට. ඉතින් ඒක නිසා අපි ඉන්නතුනි මෙන්න මේ කියන ක්‍රම හතක් තුලින් මේ පින්නතුන දින කීපේ තුලද මේ දේශනාව සිද්ධ කළා. මේ සබ්බාසව කියන මේ සූත්‍ර දේශනාව මේ ක්‍රම හත තුලින් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. කොහොමද මේ අපේ සසරගත ආසාවන් නැත්තම් ආශ්‍රවයන් ප්‍රහාණය කරන්නේ කෙසේද කියලා. ඉතින් ඒක නිසා පින්නතුනි හොඳයි අද දවසේ මේ පින්නතුන් සිහිපත් කරගන්නට ඕන. අදත් මේ ධර්ම ශ්‍රවණය කරමින් මේ සිද්ධ කරගත්තා වූ අප්‍රමාණ වූ කුසලානුභවයේ තුලින් ඔබ නමින් ජන්මාන්තරගත වන්ට දෙන සියලු ඥාතීන් උදෙසා මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් සියලු ඥාතීන් දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දෙවියොත් පතන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම ඔබ සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.